हरे हरे पुते प्रवेशन යන්න පුළුවන් උපරිම දුර ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඇත්තටම සතුටුයි අයිලර්නින් කොලෙජ් එකේ දැන් කෝස් එකකට මම අසින්සර් කිව්වා මේ 100 30ක් කියලා දැන් හිතන් ඉන්නේ. ඔය 100යි කෝස් එකකට ගන්නවා කියලා කිව්වේ. දැනට 168ක් ලියාපදිංචි වෙලා ඉවරයි මුදල් දාලා. හරිද? ඉතින් මොන ලෝකයි තාත්තේ. ඉතින් ඒක නිසා මේ මම කල්පනා කරන්න මොකක් කරන්නද කියලා. प्रश्न मेहमाई प्रश्न එක පිළිම දාවපොත්ින් ඉන්නත් ඉතින් අත්‍තර හිතුවේවත් නැති දෙයක් මම ඔච්චර හිතුවේ නැහැ මම ඒක ඇගේ CI සර ගන්න එහෙම කියලා. ඉතින් දැන් මේ ඔයාලා තාම ලියාපදිංචි වෙන්නේ නැත්නම් අනිවාර්යෙන් ඉක්මනට ලියාපදිංචි වෙන්න. ඉතින් ඔයාලට මුල් තැන කොහොමද වෙනව? හේතුව මාත් එක වැඩ කරන්න දරුවනේ. ඉතින් අලුත්ම කෝස් එකක් අලුත්ම විදියක අලුත්ම ටියුට් එක නියම වැඩක් කරන්න හදන්න ඉතින් පුළුවන් අය සම්බන්ධලා බලන්න. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේක කොහොමද යනවා? අර වැඩිපුර අධ්‍යාපනයක් ලබා දෙන්න කරන්නේ ඒක. අනිත් දේ තමයි ලස්සන සර්ටිෆිකේට් එකක් ඔබට ලැබෙනවා. ඒක හොඳ ඒක තීරණය කරගෙන යදි මාස 4ක් සර් එක වැඩි කරගෙන යදි මාර්තු 6 ඉඳන් මාර්තු 6 අප්‍රේල් 6 ඊළඟට මැයි 6 ඊළඟට ජූනි 6 ඔන්න අන්තිම දවස තමයි ජූනි 6 වෙනදා ඉතින් මාස 4යි ලස්සන වැඩක් ඉතින් කැමතිය සම්බන්ධලා බලන්න ඉතින් ඇත්තම දැන් ඉවරද දන්නේ නැහැ රෙජිස්ටර් කරගෙන ඉවරද දන්නේ නැහැ බලන්න ඉතින් ඔයාලා පොඩ්ඩක් ආයතනෙත් එක්ක කතා කරලා සර් කසුන්ස අවස්ථාව ලබා දෙයි හරි අපි වැඩේට යමු එහෙනම් අපි නතර කරලා තියෙන ඔයාලත් එක සුත්තම් සුහම් තරෝ කියන පාඩම සර්ච් පින් ෂෙයා ගන්නම්. කො අපි තිසරි නැද්ද මං කාලෙකින් දැක්කේ නැහැ තිසරි. කාලෙකින් දැක්කේ නැහැ තිසරි. ආ ඉන්නව නේ. තිසරි උගල් සෝමෙක් වෙඩි. ආ තිසරි කොහොමද සපසනීප? හොඳින් ඉන්නවස. ඉන්නවා බලන්න ඕනේ කොළිටුවක් උස යනවා දැන් නිදි මරනවා වැඩි ඒක නිසා මූණේ පිම්පල්ස් ගොඩක් දාලා බලන්න. ඔයාලගේ සාමාන්‍ය පෙළ ගැන අයියලා කළාට දැන් පේපර් හදනවා ටියුට් හදනවා මේ ප්‍රශ්නත් එක්ක හොඳයි තිසරි හරි මම ඔයාව දැක්කේ නැහැ මොකද මේකයි මේ සර් එක තරහ වෙලා ඉන්නේ කියලා ආරංචියක් ආවා ඇත්තද ආ තරහයි නෙවෙයි ඔයාලගේ හොඳට තමයි මේ සැර කරන්නේ බනින්නේ ඉතින් අර ලෙක්සිකාට දැක්කනේ ආච්චි කියලා දැන්නේ ඒ ආදරයට ඔයාලට ආදරේ වැඩිකමට තමයි එහෙම කරන්නේ තරහ වෙන්න එපා කිසිම අවස්ථාවක සර් එක මම කවදාවත් හිතේ තරහ තියාගන්න ගුරුවරයෙක් නෙවෙයි ඔච්චර මේ වුණත් එහෙම තරහක් නැහැ क्रियाकार अरे वैडी करो अब तीन ना नहीं तो कुछ संबंध नहीं अब तथा करो पार्ट में टिका करेंगे नहीं ना हरे बलन हरे आवाज़ दें शेड पारो बताम हरे आवाज़ दें बलन मो पहिर तलिते पहले करते थे हाँ पेज नंबर के बलन लोगों एकसीय तीस तूने इतना पहले का एकसीय तीस तूने උතේ මේ පන්තියේ කෝස් එකට එන අදහස් පොඩක් ඔය හෑන්ඩ් රේස් දාපුවා පොඩක් අයින් කර ගන්නකො හෑන්ඩ් රේස් මාක් එක
හේතුව දැන් මම දැන් එහෙම වුණොත් 6 7 8 3 එකට කරනවා එහෙම බලමුකෝ මම ටයිම් එකක් කොහොම හරි හදාගන්න හරි මේ පන්තියේ ඇත්තටම මට කියන්න දැන් ඔයාලා ඩීටේල්ස් ටික දන්නවා බොරු කියන්න එපා මම කිසි තරහක් නැහැ සම්බන්ධ වුණා හෝ නැත මට කිසි ප්‍රශ්නයක් නැහැ මම මේ පන්තිය කොහොමත් කරගෙන යනවා හරිද කෝස් එකට සම්බන්ධ වෙන්න ඇත්තට අයිඩියා එකක් තියෙනවා දැන් දෙමාපියනුත් කැමති එහෙම අය හෑන්ඩ් රීස් එකක් දාන්න පොඩ්ඩක් ඇත්තටම හරිද නැතු ඕනේ නැහැ තමන් හිතේ අදහසක් තියෙන හිමයි හෑන්ඩ් රීස් එකක් පොඩ්ඩක් දාන්න හරි හොඳයි ප්‍රශ්න හේතුව මේ දැන් එහෙම වුණොත් මම ටයිම් දෙකක් එකට හදලා ඕන කරන්න ඒක නිසා හරි ගැටුවක් නැහැ පස්සේ ඒක ගැන කතා කරමු ඒක ඔයාලගේ කැමැත්ත ඒක මට ප්‍රශ්නයක් නැහැ නේද ඒක ආයතනින් මට කිව්ව කරන්න පුළුවන් දෙයක් ඉතින් මම අනිවාර්යයෙන් කරනවා ඉතින් මේක මම ටයිම් එක දීලා හරි අපි වැඩි පටන් ගමු පුළුවන් අය සම්බන්ධ වෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ මට හරි බලමු පහින් තලෙත් කඩමයිහලේ පුළුවාහ නඩිටෝ කටුවෝම් ලියාගමු මෙහෙම පහින් තලෙත් බෙදාගත් හරි අවබෝධයෙන් ලියා ගන්න බෙදාගත් කඩමයිහල් වගකීම් බෙදාගත් වගකීම් කඩමයිහල් කියලා කියන්නේ වගකීම් බෙදාගත් වගකීම් බෙදාගත් වගකීම් කුලුවාහ නැඩිට්ටු කට්ටුවෝම් කණ්ඩායම් වශයෙන් රඟපාපෙන්වමු කණ්ඩායම් වශයෙන් රඟපාපෙන්වමු කණ්ඩායම් වශයෙන් රඟපාපෙන්වමු රඟපාපෙන්වමු කණ්ඩායම් වශයෙන් රඟපාපෙන්වමු රඟපාපෙන්වමු අදුත් වාක්‍යයෙන් මත්‍රිය කුක්කල් නඩිතු කාටියදී කඳුපිලිතු කෝරුවෝම් පුතේ මත්‍රිය කියලා කියන්නේ ලස්සන වචනයක් මත්‍රිය කියලා කියන්නේ අනිකුත් ලස්සනයි අපි ඔය කෝස් එකේ කතා කරන ඔය පෙරියර දෙක කොහොමද ව්‍යංජන අක්ෂරයක් සමග එකතු වෙලා අට්‍රේ නොකිය මත්‍රිය කියලා කියවෙන්නේ හරිද ඔය කතා කරන කෝස් එකේ මත්‍රිය අනෙකුත් හරි අවබෝධයෙන් කණ්ඩායම් අනෙකුත් කණ්ඩායම් අනෙකුත් කණ්ඩායම් අනෙකුත් කණ්ඩායම් නැඩිතු කාටියදේ රඟපා පෙන්වූ විට අනෙකුත් කණ්ඩායම් රඟපා පෙන්වූ විට අනෙකුත් කණ්ඩායම් රඟපා පෙන්වූ විට රඟපා පෙන්වූ විට කඳුපිලිතු කූරුවෝම් හඳුනාගෙන පවසමු හඳුනාගෙන පවසමු හඳුනාගෙන පවසමු හඳුනාගෙන පවසමු අදුත් වාක්‍යයෙන් පාරුංගල් ඉව්වාරු මරිමරි සේවෝ මාරි මාරි නේ හරිද ඉව්වාරු මේ ආකාරයට මාරුවෙන් මාරුවට කරමු 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 මේ ආකාරයට මාරුවෙන් මාරුවට කරමු
මාරුවෙන් මාරුවට කරමු. සරි. ඒ කියන්නේ මෙහෙමයි. අපි ගිය සතියේ කතා කරපු මෙන්න මේ ටික. අපි ගිය සතියේ කතා කරපු මෙන්න මේ ටික. ඔයාලා පන්තියේ විදිහේ එහෙම රඟපාලා පෙන්නන්න ඒ වගේ කියන්නේ ඉතින් එච්චරම හලකු දේවල් නෙවෙයි ඔවා. හරි. බලමු ඊළඟට. ෂෝඩිහලා ඉනේවෝම් ඔරුවර් සොල්ලුම් සේලේ මත්‍රවර් සේදෝ කට්ටුවෝම්. හරි අවබෝධ ඉලියක්. ෂෝඩිහලාහ ඉනේවෝම් දෙදෙ සෝරි යුගල වශයෙන් එකතු වෙමු. හරි අවබෝධ ඉලියක්. युगल वशयेन एकतु वेमो युगल वशयेन एकतु वेमो कोसेगे ओयालट कियला देनवा राजकार लिपियक लियन विदिय ईलंगट पौद्गलिक लिपियक लियन विदिय लिपियाकृति वलिन दान एकने पुते देमल भाषाव मूलिक दनुम मूलिक दनुम ने ओवा हेतु मेहेमाय सामान्य पेलट दम्म देमल तोरागन्न केनेगे आइडिया एकक तियनवा नंग मन कियन्ने मास 4 रुपिया 2500 वगे नेगे संबंध वेन हरिद එහෙම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ආයතනෙට කියන්න මම එහෙම කිසිම මේකක් නැහැ ආයතනෙට කියන්න සර් එක මේ වගේ දෙවි හොඳද හේතුව මෙහෙමයි පුංචි මුදලක් බාලු 2500ක් කියලා කියන්නේ පුංචි මුදලක් මාස 4කට ඉතින් ඒක නිසා මේ දෙමළ කරන්න අයිඩියා එකක් තියෙන ළමයි අනිවාර්යයෙන්ම කෝස් එක කරන්න ඒ කියන්නේ පුතේ අක්ෂර මාලාව ඉඳන් අපි 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 සිලබස් එකක් විදියට ඔයාලට කතා කරන්නේ පුංචිම කොටසක් නමුත් මෙතන අපි හාර අවුස්සල සියල්ලම කතා වෙනවා. ඉතින් ඒක නිසා පුළුවන් අය සමාවව නැවතත් මතක් කරන්න ඔගේ වටිනකම ගන්න දරුවෝ ඉන්නවා. ඉතින් ඒක නිසා ඒ අයට වටිනකමක් තව තියෙන්න ඕන. ඒක නිසාමයි ඔහොම දෙයක් කරන්නේ. හරිය විදියට වැඩේ කරගමු. හරි බලමු. ෂෝඩිහලාහ ඉනේවෝම් යුගල වශයෙන් එකතු වෙමු. ඔරුවර් සොල්ලුම් සේලේ මත්‍රවර් සේදු කට්ටුවෝම්. කෙනෙක් කියන ක්‍රියාව සේලේ ක්‍රියා කෙනෙක් කරන ක්‍රියාව කෙනෙක් කරන ක්‍රියාව අනිකා සෙයිදු කට්ටුවෝම් කරපෙන්වමු අනිකා කරපෙන්වමු අනිකා කරපෙන්වමු අනේකා කර පෙන්වමු අනේකා කර පෙන්වමු අනේකා කර පෙන්වමු හරි ඒක මහලක අමාරු දෙයක් නැහැ අපි අර ගිය සතියේ කතා කරපු ඒ ක්‍රියාවන් ටික දෙන්න දෙන්න එකතු වෙලා ක්‍රියාවෙන් කරන්න තියෙන්නේ මහලක අමාරු දෙයක් නැහැනේ අපි කතා කරා පන්ති අතු ගන්න වතුර දාන්න ඒවා පිළිබඳව හරි ඊළඟට බලන්න ක්‍රියාකාරකම් අංක 11 බලන්න හරි අවබෝධයෙන් ඉපෝදු ශිවාවින් නන්වන් විෂ්ණුවින් කඩිත්තේ වාසිපෝම් හරි අවබෝධයෙන් බලමු ෂෙට් පාඩු පදින්නොන් පදා පදින්නොන් රාම් බලමු ඉපෝදු ශිවාවින් නන්වන් විෂ්ණුවින් කඩිත්තේ වාසිපෝම් ඉතාමත්ම සරලයි ලියාගමු ඉපෝදු දැන් දැන් ශිවාගේ මිතුරා දැන් ශිවාගේ මිතුරා වල හොඳයි වැඩ කරනවා දැන් ශිවාගේ මිතුරා විෂ්ණුගේ කඩිදත්තේ වාසිපෝම් ලිපිය කියවමු දැන් ශිවාගේ මිතුරා විෂ්ණුගේ ලිපිය කියවමු හරි නේද? තේරුම් ලියාගත්ත නේද හරියට? ලිව්වා නේද? හරි. අපේ පෑන් පෑන්සල් කන තුන්ස්ල වෙන්න නේද? ඔෂාන් සහ ඔෂාන් මට ලැකිටි හිනායනවා දෙන්න හොඳා හරි සරි මෙහෙම ප්‍රශ්නයක් අහනවා සර්ගේ දැන් කටින් ඔබ කියුණා කියන්න බලන්න සිංහල භාෂාවේ ලිපි ආකෘති ක්‍රියාවක් තියෙනවා ලිපි ආකෘති කීයක් තියෙනවද දන්නයි හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න දන්නයි හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න ඔක කල්පනා කරන්න දෙයක් නෙවෙයි අයියෝ කඩවලේ ඔබ කල්පනා කරන්න දෙයක්ම නෙවෙයි
ඔක පෙර පාසලේ ඉන්න පුංචි දරුවෙක්ගෙන් අහුවත් තියෙන්නේ. කාටෝ දෙන්නේ අවස්ථාව අපි වැඩිපුර කතා කරන්න ති දරුවෙක්ට දෙමුකෝ. තුලනි. තොලුංග තුලනි. දෙකයි සර්. දෙකයි. හරි. මටෙන් එකක් කියන්න බලන්න අපේ ඔෂාන්. එකක් කියන්න බලන්න ඔෂාන්. යවන්නාගේ නම හා ලිපිණය. වමෝ. ඒක නෙමෙයි අහුවේ. මොන ලෝකෙද ඉන්නේ? ආ? ඒක නෙමෙයි අහුවේ. ලිපි ආකෘති කීයක් තියද? දෙකයි කියලා කිව්වනේ අපේ තුලනි. ඒ මොනවාද කියලා අහන්නේ. එකක් කියන්නකො මටෙන්. එකක් කියන්න. ආ? ඇහෙන්නේ නැහැ. අයියෙන් කියන්න. ඒ ඇහෙන්නේත් නැහැ. ඇහෙන්නේ නැහැ කියන එක මට. හරි, කවන්නේ නැහැ. කවන්නේ නැහැ. සෙනුරි සහන්‍යා එකක් කියන්න බලන්න සෙනුරි. පෞද්ගලික ලිපි, රාජකාරී ලිපි. ඒක කියන්න බෑ, කවන්නේ නැහැ. පෞද්ගලික ලිපි රාජකාරී ලිපි නියමයි නේද? පොරිතුවක් උසයික වල වැඩ කරන්නේ නියමයි නේද? රාජකාරී ලිපි පෞද්ගලික ලිපි එකපාරට මාත් බය වුණා මේ ඔෂාන්වර මොකද්ද කිව්වේ කියලා යවන්නාගේ නමයි ලිපිනේ කිව්ව පස්සේ දවස මාත් බය වුණා. හරි කියන්නම් පොඩක් ඉන්න. දැන් කෙනෙක් මොකද කට් වෙලා මොකද ප්‍රශ්නයක් කරන්නේ. හරි ඉක්මනට ලියා ගන්න. ෂෙට් පාඩු පොදින්න උන්රාම්. දැන් ශිවාගේ මිතුරා විෂ්ණුගේ ලියුම කියවමු. ඉක්මන් කරන්න. දැන් ශිවාගේ මිතුරා විෂ්ණුගේ ලිපිය කියවමු. ලිපිය කියවමු. හරි. දැන් අපි කතා කරේ ලිපි ගැන. පුතේ හොඳට මතක තියාගන්න සාමාන්‍ය පෙළ විභාගයක දෙමළ භාෂාව තෝරගන්න දරුවන්ට ලිපියක් ලියන්න අනිවාර්යෙන් වෙනවා. ඒක මෙහිමයි. කොරිතුවක් උසකට නම් කියන්න පුළුවන් මේ අවුරුද්දේ රාජකාරි ලිපියක්ද පෞද්ගලික ලිපියක්ද කියලා. ඒ අපේ අර තියෙන අත්දැකීමත් එක්ක. රාජකාරි ලිපි සහ පෞද්ගලික ලිපි විදියට පුතේ ආකාර දෙකක් අපි දෙමළ භාෂාවෙත් මගේ පුතේ අපි ලිපි වලට බෙදනවා. ඉතින් ඔය ලිපි ආකෘති දෙකෙන් විභාගයට අනිවාර්යෙන් එක ආකෘතියකින් ප්‍රශ්නයක් එනවාම තමයි. ඉතින් ඔය ලිපි ආකෘතිය ලිපි කියලා කියන්නේ ඇත්තටම ලස්සනයි. පොරිතුවක් උසකටත් මතකයි ටීචර්ට යාපනයේ ඉදී ටීචර්ට ලියුම් යවපු විදිය. ඔව් ලස්සනයි රාජකාරි ලිපි විදියට. ඉතින් ඒ අපේ අතීතය. ඉතින් දැන් නම් ඉතින් ලිපි යවන්නේ නැහැ. දැන් මොනවද යවන්නේ? SMS තමයි නේද? බලන්නකො ඉතින් කාලය යනවා වෙනස කරන්නේ තමයි. හරි. ඉතින් මේ ඒ විදිහට ලිපි ආකෘතිය ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. ලිපි කිව්ව ගමන් මතක් වෙන්නේ මොකද්ද? ලිපිණය තියෙනවා, ආමන්ත්‍රණ තියෙනවා, බුදු අම්මෝ අන්තර්ගත තියෙනවා, අවසාන තියෙනවා, කයෝප්පම් අත්සන කියලා තියෙනවා, පරිමණියමයි පට්ටනිය. හරිද? ඉතින් ඒ විදිහට තමයි ලිපි තියෙන්නේ. ඔව් ලිපි. මේසි. ඉතින් ඒ විදිහට ඔයාලට හොඳට මතක තියාගන්න විභාගෙට දෙන්න පුළුවන් ලිපි ලිපියක්. ඒ කියන්නේ ලිපියක අන්තර්ගතය එහෙ මෙහෙ කළා ඔයාලට නිවැරදි පිළිවෙලට හදන්න. මට කියන්න බලන්න මේ පෞද්ගලික ලිපියක ආකෘතිය කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? පෞද්ගලික ලිපියක ආකෘතිය? පෞද්ගලික ලිපියක ආකෘතිය පුළුවන් කෙනෙක් ඉන්නවද? ඕව පුළුවන් ඉන්නවද? සිංහල පෞද්ගලික ලිපියක ආකෘතිය කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? මයිමි කියන්න බලන්න මයිමි. යවන්නාගේ නමහා ලිපිණයයි දිනයයි ආමන්ත්‍රණයයි ආශිර්වාදයයි අන්තර්ගත කරුණුයි අවසානයයි. ඒ සිංහලෙ දෙමළෙ ඉතින් ඒක වගේම තමයි. සිංහලෙන් ලිපි ලියන විදිහ තමයි දෙමළෙන් ලිපි ලියන්නේ. නැතුව මේ වෙන මොකුත් වැඩිපුර දෙයක් දාන්නේ නැහැ. කොහොමද? ඒ වගේ තමයි. හරිද? යවන්නාගේ නම ලිපිණය විනය ආමන්ත්‍රණය ආශිර්වාදය. ආශිර්වාදය කියලා කියන්නේ උංගල් සුභම් මෙපරි ඔබේ සැපදුක් කොහොමද? ඕවනම් කටපාඩම් කරනවා 10යි කිසි දෙයකට බලන්නේපා. ලිපියේ ලකුණු 10න් ලිපියේ ලකුණු 7ක් පන්තිය තුල අරන් දීලා තමයි විභාගෙට යවන්නේ. එහෙමයි කොඩුතු අපුස. හරිද? ඒක නිසා බය වෙන්න එපා. ඊළඟට අන්තර්ගතය. අන්තර්ගතය කියනවා අපි උඩල් කියලා. උඩල් කියන්නේ ශරීරය. උඩල් නෙමෙයි උඩල් කියන්නේ. හරිද? උඩල් කියන්නේ ශරීරය. ලිපියක ශරීරය තමයි පුතේ අන්තර්ගතය.
ඊළඟට අවසානය කියලා තියෙනවා. එච්චරයි. ඔය තියෙන්නේ ඉන් ආකෘතිය. අපි බලමු ඉක්මනට. මට මේක කියවන්න බලන්න අනුෂි. අනුෂි කියවන්න බලන්න මේක ඉක්මනට. මොකද්ද සර්? කියවන්න බලන්න මෙන්න මේක ඉක්මනට. පාඩශාලේ ආ විදුති පාඩශාලේ විදුදි විදුදි හරි පොඩකින් පොඩකින් අපි තේරුම කතා කරමු වාක්‍යයක් වා කියන්නේ ඊළඟට අපි තේරුම කතා වේ විදිහට දරුවන්ට අවස්ථාව දෙනවා ඒක සර්ට් අප් ලේසි ඔයාලට ප්ලේසි මයික් කන්ෆුක් කරගන්න එපා හොමින් අනුෂි හරි ලියාගමු අපි තේරුම පාඩශාලේ විදුදි ලියාගන්න පාසල් විදුදි කියන්නේ වීදිය නෙවෙයි විදුදි කියන්නේ මේ වාසිකාගාරය ලියන්න පාස් පාඩශාලේ විදුදි පාසල් මේ වාසිකාගාරය එහෙම කිව්වොත් දන්නේ නැත්නම් අර සිංහලෙන් වචනයක් කියන්නේ හොස්ටල් කියලා එහෙම කිව්වම දන්නේ අපේ ළමයි ඕ එහෙම කිව්වම දන්නේ සිංහලෙන් කිව්වම තමයි දන්නේ හොස්ටල් කියලා ඉංග්‍රීසි වලින් මේ වාසිකාගාරය එක දන්නේ නැහැ හරි ඊළඟට පාසල් නේවාසිකාගාරය අනුෂි අදුත්ත වාක්‍යයක් සල්ලුංග ඉන්තුක් කල් ලුරි නියන්නේ ඉන්දුක් කල් ලුරි හින්දු විද්‍යාලය ලියගන්න ඉන්දුක් කල් ලුරි හින්දු විද්‍යාලය මොකද පූජනීය ආවෙනවද අනුෂි ඔව් සර්. ආ. මෙන්න හොද ගුටියක් දිෂුම් ගාලා. ඔකට හරි. යා මට ගහනවා සර්. එහෙමද? ඉන්දු කල්ලෝරේ හින්දු විද්‍යාලය. සොලුම අදුත වාක්‍ය. යාල්පානම්. යාල්පානම්. යාපනය. ලියලා. යාල්පානම් යාපනය. හොඳයි අනුෂි. යාල්පානම් යාපනය හරි හරි අවස්ථාව දෙන්න ඊළඟ අවස්ථාව සර් දෙනවා තිසරිට තරහ දරුවා සර් එක තරහ දරුවා හරි සොලුංග හරි නෑ සර් කියන්න බලන්න අපේ තිසරි පුළුවන් විදිහට කියන්න සර් උදව් කරන්න බය වෙන්න එපා අන්න අප්පා නියමයි අන්බුල්ල අප්පා ආදරණීය තාත්තේ ලියාගන්න ආදරණීය තාත්තේ අන්බුල්ල අප්පා ආදරණීය තාත්තේ සෙනුරි සෙනුරිලා ඉන්නවා ගොඩක් මොන සෙනුරි ආ බින්දුවයි 8යි 22 යන්න බලන්න අපේ සෙනුරි ඊළඟට නාල් නල්ල සුවම් ආ නාන් නල්ල සුවම් අන්බුල්ල අප්පා ආදරණීය තාත්තේ නාන් නල්ල සුවම් ලියාගමු මම හොඳ සුවෙන් මම හොඳ සුවෙන් මම හොඳ සුවෙන් නාන් නල්ල සුවම් මම හොඳ සුවෙන් ඊළඟ අවස්ථාව ගනිෂා සොලුංග මගේ මිතුරනුත් එයා විතරක් නෙවෙයි හොඳින් ඉන්නවා කියන්නේ බලන්න කොච්චර හොඳ පුතේද බලන්නකෝ ආ එයා විතරක් නෙවෙයි හොඳින් ඉන්නේ එනදු නම්බර් හලෝ හලෝ නල්ලසහ මගේ මිතුරනොත් හොඳ සුවෙන් මගේ මිතුරනොත් හොඳ සුවෙන් සත් දැහැවි අදුත වාක්‍යයක් සොල්ලුංග දැහැවි පුතා ඔව් කියන්න බලන්න මේ මේ තීස උදව් කරනවා උංගල් උංගල් සුහම් එපඩි
බැරි නෑ අපිට උත්සාහය විතරයි ඕනේ. මොචෙල්ලලා උත්සාහය විතරයි අවශ්‍ය. අර බලමු අපි හොදයි දැන්. උංගල් සුහම් එප්පඩි ඔබේ සැපදු කොහොමද? උංගල් සුහම් එප්පඩි ඔබේ සැපදු කොහොමද? ඔබේ සැපදු කොහොමද? සරි. අடுத்த පන්දිහේ පාරුංග කො අපේ පුතාල නැද්ද? පුතාල කවුරුවත් නැහැ. එන්නම් බය. ආ අනාගතේ දූලට තමයි ජොබ් ගොඩක් එන්න මට වෙන්නේ. එහෙම නම් එපා හරිද? හරි. ඊළඟ අවස්ථාව ඔක්කොම දෙනවා වාක්‍ය වාක්‍ය හරි කියවන්න බය වෙන්න එපා. ඊළඟ අවස්ථාව අடுத்த පන්දිහේ පාරුංග අපේ දෙවුමි නිමා සද නිමාරු සද. නිමා සරි දෙවුමි සලුක. එනකු අදුත්ත මාදම් පරිත්‍යයි පරු හිරදු නියමයි එනකු අදුත්ත මාදම් පරිත්‍යයි වරු හිරදු ලියාගමු මට අදුත්ත මාදම් ඊළඟ මාසයේ මට ඊළඟ මාසයේ පරීක්ෂේ වරු හිරදු විභාගය තියෙනවා නැත්නම් විභාගේ එනවා කියලා තියෙන්නේ විභාගයකින් බස් එක නැගලා එන්නේ නැහැ නේ පුතේ විභාගය තියෙනවා අපි යනවා විභාගයට හරිද නැත්නම් විභාගේ අපි ඉන්න තැනට ආහා එන්නෙන්න නවත්තන්න බහිනවා කියලා හෙවෙන්නේ නැහැ නේද එහෙම වෙන්නේ නැහැ හරිද බස් එකේ විභාගේ එන්නේ නැහැ නේ විභාගයට අපි යනවා හරි බලන්නකෝ මට ඊළඟ මාසේ විභාගය තියෙනවා වරු හිරදු තියෙනවා ඊළඟ අවස්ථාව අපේ ඕන ඔන්නති සිනෙත්ය සොළුංග ලොරු පුළුවන් ඉදිරි කියන්න සර් උදව් කරනවා බලන්න බා අබනාල් කියන්නේ නම් තෙල් තෙලුම් නම් බෙරුදෙන් සොළුංග සොළුංග සෙල් සෙල්කු පඩිකිරේන් පඩිකිරේන් මොනවද ලැච් වෙන්න එපා මීන්ඩුම් සොල්ලුංග සර් එක සැරයක් කියන්න සර් කිව්වට පස්සේ කියන්න අදනාල් සොල්ලුංග අදනාල් අදනාල් සොල්ලුංග සොල්ලුංග අඩන්න එපා අයියෝ අඩන්න දේවල් නෙවෙයි අදනාල් අයිමත් කියන්න අයිමත් කියන්න අදනාල් නම්බර් හලුඩන් නම්බර් හලුඩන් සේරندو සේන්දු படிக்கிறேன் படிக்கிறேன் එමයි පුතේ හොඳයි හොඳයි අදනාල් කියන වචනේ යටින් ඉරක් ගහලා මතක තියාගන්න දෙමළ භාෂාවේ තියෙන නිපාතයක් තමයි ඒක අදනාල් ඔය ඉගෙන ගන්නවා 10 දී පාවෙන්න එපා ඒ නිසා ඊළඟ වාක්‍ය මම දෙන්නේ අපේ ටුවිස්ලා දෙන්නගේ එක්කෙනෙකුට හරිද ඒ නිසා යහලුවන් සමග ඒ නිසා යහලුවන් සමග ඒ නිසා යහලුවන් සමග සේරඳ පිළිකිරෙන් එකතු වී පාඩම් කරමි යහලුවන් සමග එකතු වී පාඩම් කරමි එකතු වී පාඩම් කරමි හරි හරිද मटवाको යම් එකක් ටෝක් කරගත්තා. කතා කරන්න බලන්න. ඒ ඇහෙන්නේ නැහැ. කමක් නැහැ එනවා. ෆෝන් එකේ ප්‍රශ්නයක් ගන්න නැහැ. හරි. සෙනුරි සහන්ය. සෙනුරි සොළුංග. ඔව් ඔව් සර්. කියන්න බලන්න වාක්‍ය පුතේ. ආ ඔයාලට කරන්ට් එක නැහැ නේද? ඔව්. ඔයාලගේ ජනාධිපති මාමගේ වැඩ තමයි. ආ. නෑ නේද?
ඔයාලට හැමදාම ඒක කරන්ට් එකනේ තියෙනවද මේ ටයිම් එකේ මේ ඊයේ ඊයෙන් මේ ටයිම් වල ගියාත් නැස පැය පහ පැය පහ ඔව් දවල්ටත් යනවත් මේ රාටත් යනවා පොඩක් පරිස්සමින් ඔය මේ වැඩිය ලං කරගන්න එපා පහනේ දැල්ල එහෙම ලං කරගන්න එපා S2කට හොඳ නැහැ ෆෝන් එකට වැඩිය ලං වෙන්නත් එපා පුළුවන් ඉදිරිය ලියා ගන්න නැත්නම් අර රෙකෝඩින් එක හරි බලන්න සෙරුයි සෙරුයි කියන්න පුළුවන්ද උච්චාරණය කරන්න පුළුවන්ද එහෙනම් ලියමු හරි කමක් නැහැ එච්චර වැරුණාට ප්‍රශ්නයක් නැහැ අපි පුළුවන් ඉදිරිය ලියමු Tamil ඔය තියෙන්නේ ඔය පුළුවන් ඉදිරිය හොඳයිනේ ඔය තියෙන්නේ එහෙමයි Tamil Tanhan සංගතිල් සංගතිල් ඉනේය ඉනේය උන්නේ උල්ලේන් සරි සර් එක් සර් කිව්වට පස්සේ කියන්න පුතේ තමිල් සංගතිල් තමිල් සංගතිල් ඉනේය උල්ලේන් ඉනේය උන්නේ උල්ලේන් හොඳයි ප්‍රශ්නයක් නැහැ සර් හොඳයි ඒ පුළුවන් ඉතින් හොඳයි කොල්තුවක් සර් රොච්චටවත් වැදද මල කියන්න ඒකනේ ඔය ඇති හරි ලියා ගන්න තමිල් සංගතිල් ලියා ගන්න දෙමළ සංගමයට දෙමළ සංගමයට ඉනේය උල්ලේන් සම්බන්ධ වී සිටිමි දෙමළ සංගමයට සම්බන්ධ වී සිටිමි දෙමළ සංගමයට සම්බන්ධ වී සිටිමි තුලනි තේරුම ලියන්න නැද්ද ලියන්න නැද්ද ලිව්වද මම ඒක ලිව්වද ඔය ජීවිතේට කැමයි කොන් කරලා මේ දරුවෝ කැමයි කොන් කරොත් හොඳයි නේද එතකොට දැන් අනිත් නැත්තම් හැමදාම කියවන අය තේරුම් කියවන්නේ පොඩ්ඩක් ඉතින් ඔයාලත් ඔය සම්බන්ධ වෙලා ඉන්නේගේ පොඩ්ඩක් දෙමළ වචනයක් හරි බොරුවට හරි කියන්නකෝ බලන්න මේක නැත්තම් ඔම හැමදාම දකින්න විතරයි දකින්නේ අනිත් අය මොන වගේද කියලා දන්නේ නැහැ හරිද එනිසා මේ මට ප්‍රශ්නයක් නැහැ මට ඔය තේරුමට අගාලා කියලා දෙන එක මට මහලු දෙයක් නෙවෙයි ඉතින් එතකොට මමනේ දෙමළ ඉගෙන ගන්නනේ ඔයාලේ ভাই දෙමළ ඉගෙන ගන්න සර් දෙමළ ඉගෙන ගන්න දෙයක් නැහැ හරිද හරි පුතෙක් ඉන්නවා නේද ඉමේජ් සොල්ලුංගු කියන්න බලන්න ඊළඟට ඊළඟ වාක්‍ය පුළුවන් ඉදිරිය කියන්න උදව් කරනවා බය වෙන්න එපා කතා කරන්න ඉමේජ් ලැජ්ජ වෙන්න එපා අයියෝ වෙන්න එපා අයියෝ කියන්න බලන්න පුළුවන් ඉදිරියට කොතනින් සර් ඉවර කරේ ආ මගේ දහන්න පරිමණිය ආ මෙන්න මෙතන මගේ දහන්න පරිමණිය ආ කියන්න බලන්න අන් කියන්න බලන්න अंगु अन अंगु अंगु सेन सेनरु अंगु सेनरु फल पुत्तहंगल वासी कलाम अंगु सेंड्रो अंगु क्या ने ही सेंड्रो क्या ने गोस मोनी क्रिया वाक दर पूरा क्रिया दान दवरी दर आ मामा खादे एट गोस राइस कैरी नी हर दर राइस खाने को है भी हिला दर खादे एट भी हिला इतन खादे एट यान्ना कालिंग करने क्रिया सॉरी खादे एट भी नहीं राइस एक करने राइस खाना कालिंग करने क्रिया वो का देगा तो हाँ पूरा क्रिया हर वो आपने खाता करो उनकी रेडी खादे एट गोस नहीं अंगु सेंड्रो एही गोस लिया गंदे एही गोस बहो पोतन पलपुत्त हंगल बहो पोतन राइस तमा गंदे भी करते खाटे एटा गोस नहीं सॉरी एही गोस बहो पोतन
වසිකලම් කියවිය හැකිය කඩේට ගොස් කියලා ලියන්න එපා එහි ගොස් බොහෝ පොත් කියවිය හැකිය එහි පොත් කියවිය හැකිය නැත්නම් එහෙම නැත්නම් ලියයි කඩේට ගොස් බොහෝ පොත් කියවිය හැකිය කියලා හරිද එහි ගොස් හොඳද සර් හරියට කිව්වා ඔයාලා වරද්දලා තියෙන මේ රයිස් කන්න ඕන වෙලා කට්ටිය ඉන්න 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 අවුරුද්දට පොඩි කවක් පුසල ගන්න එවනවා ඔක්කොම රයිස් හරිද හොඳ රයිස් එනවා ෂුවර් ෂුවර් මික්ස් රයිස් එනවා අවුරුද්දට හරි බලන්න ඊළඟ වාක්‍යය ඒවට නම් කෙලක් ගිනිනවා හරි ඊළඟ වාක්‍යය ඉමල්ක ඉමල්කද ඉමල්කාද ඉමල්කා නේද හරි දුවේ කියන බලන්න දුවේ පාඩසාලේ හයි විඩු විඩුමුරේකු විඩුමුරේකු සලුංග විඩුමුරේකු ගයි උංගලේ කෙන් කෙන් උංගලේ පාර්ක පාර්ක වරුවේ හොඳයි ඔයාලට මෙමල උච්චාරණය කරන්න බැරි නෑ ඉස්කෝලේවත් අවස්ථාවක් දීලා නෑ වගේ මට කියන කට්ටිය කියන කියන්නේ හරි ලියාගන්න පාසල් නිවාඩුවට ලියාගන්න පාසල් නිවාඩුවට පන්සල් නිවාඩුවනේ හරිද පාසල් නිවාඩුවට උංගලේ පාර්ක වරුවෙන් ඔබ බැලීමට එන්නෙමි පාසල් නිවාඩුවට ඔබ බැලීමට එන්නෙමි ලස්සනයි දැන් ඔය වාක්‍ය කියද්දි අපිට මතක් වෙන්නේ දැන් ඔයාලට නම් යුද්ධය ගැන බිහිස ඒ කියන්නේ යුද්ධය ගැන මතකද ජාපනයේ උතුරු පළාතේ පැවැත්වු යුද්ධය ගැන අහලාද මතක නැද්ද අයියෝ යුද්ධය ගැන නම් මතක් කරන්න එපා කොච්චර අනවිරුවන්නේ අපේ රට වෙනුවෙන් දා මේ වුණාද ඉතින් දැන් දැන් පුංචි කතාවක් තියෙනවා අපේ ප්‍රදේශයේ වෙච්ච දෙයක් ඒ කියන්නේ මෙහිමයි ඒ බැලුවොත් ආමියගේ නෝමල් සෝල්ජර් කෙනෙක් බැඳලා තියෙන ටීචර් කෙනෙක්. හරිද? මෙහි ඇත්තටම වෙච්ච සිදුවීමක්. මෙහි ගොඩක්ම පුවත්පත්වල පවාපු දෙයක් ලියුණා. ඉතින් යාපනයේ ඉඳන් යාපනයේ යුද්ධ කාලේ යාපනයේ ඉඳන් ලියලා එවපු ලියුම ඒ කියන්නේ තමන්ගේ නෝනට යාපනයේ ඉඳන් යුද්ධ කාලේ ලියලා එවපු ලියුම ඔයාලා හිතන්නේ මොන කාලෙද හම්බෙන්නේ නැත්තේ කියලා. ආ? එයා මැරිලා තුන් මාස දානෙනුත් පස්සේ තමයි ලියුම හම්බෙලා ගියේ. හරිද? එතකොට ඔයාලට කිව්වට ඔක ප්‍රශ්නයක් නැහැ. අර ලියුම කිව්වට පස්සේ මොන වගේ හැඟීමක් එන්නේ නැද්දනේ? මම තා දවස් 10කින් විතර නිවාඩු එනවා. එහෙනම් කොච්චර හැඟීමක් එන්නද බලන්නකො. තුන් මාස දානෙ දීලා ඉන්නාට පස්සේ තමයි ලියුම හම්බෙලා ගියේ යාපනයේ ඉඳන් එවපු ලියුම. එතකොට ගෙදරට මරණය ගෙනල්ලා භූම දානේ කළා තුන් මාස දානේ දීලා හිතන්න මොන වගේ හැඟීමක් ඒ වයිෆ් දෙන්නේ නැද්ද කියලා මෙහෙම ලොකුම කතාවක් වුණා පුතේ පොතක් ලියන්න තමයි ගියේ අපේ ප්‍රදේශයේ ඕක සම්බන්ධව ටීචර් කෙනෙක් යා දැන්පත් ඉන්නවා පුතේ පුතාලා පුතෙක් ඉන්නවා මම හිතන්නේ ඒක පුතේ ගින්නේ ඒක පුතයි ටීචර් කෙනෙක් යා ඉතින් අදට ලස්සන ජීවත් වෙනවා නමුත් අර වෙච්ච සිදුවීම් බලන්නකො ලියුම දාපු දිනය සහ ලියුම ඇවිල්ලා තියෙන්නේ යාගේ ඩෙඩ් බොඩි එක ගෙනල්ලා තුන් මාස දානේ දුන්නට පස්සේ තමයි ලියුම විතර දෙන්නේ. ඉතින් මොන වගේ හැඟීමක් එන්නේ නැද්ද නේද? ඉතින් ඔය වගේ දේවල් තියෙනවා. රටකට ආදරයක් තියෙන්න ඕන අනිවාර්යයෙන්. අපිට බෑ. අත්තරම බෑ. මට නම් බෑ. ඉන්දර ඕමක් මට යන්න බෑ. ඉතින් අර ඒ අපිට බැරි වෙච්ච දේ කොච්චර තරුණ ජීවිත දීලාද රට රැකගත්තේ. ඉතින් අපේ රට මේක. අනිවාර්යෙන් රැක ගන්න ඕන. අනිවාර්යෙන්ම යාපනයේ ගියාම උතුරු පළාතේ පැවති යුද්ධේ ඉස්සවුරුදු යුද්ධයක් ඉතින් ওই යුද්ධේ වෙලාවේ කොච්චර මිනිස්සු මැරෙන්නේ නැද්ද අපේ ආමියකේ අය එයා ෆෝස් නේවි කොච්චර ආරක්ෂක අංශ කොච්චර මැරෙන්නේ නැද්ද ඉතින් ඔය අපි දන්න සිදුවීමක් ඉතින් ඔක ගොඩාක් අපේ ප්‍රදේශවල කතා වෙච්ච දෙයක් ඉතින් පොතක් හොයා ලියන්න ගියා නමුත් අර ලිව්වේ නැත්තේ අර ඒ දරුවෝ වගේ ප්‍රශ්න වෙන නිසා ඉතින් ඇත්තම දුකයි දැන් ඔයාලට හැදි කොච්චර දුකක් තියනවද අර ලිපියේ කොච්චර දේවල් තියෙන්නේ නැද්ද නේද දරුවත් එක්ක මං එනවා බලන්න එහෙම නේද කොච්චර ඉතින් ඒ ලිපියේ කියවද්දි කොච්චර දුකක් එන්නේ නැද්ද ඉතින් ඕවා තමයි පොතේ තියෙන්නේ ඕක තමයි හැකියි ස්වභාව දහම හැකියි මේක නිසා අපි අපේ දේ රැක ගන්න ඕනේ ඒක තමයි විරුද්ධ හොඳට වැඩ කරන්න වැඩ කරොත් ලස්සන දේවල් ඉගෙන ගන්න පුළුවන් ඔයාලට විශ්වවිද්‍යාලයකට ගිහිලා ලස්සන අත්දැකීම් ටිකක් ගන්න පුළුවන් ජීවිතේට
නමුත් අන්තිමට මම මෙඩිසින් ගියා නම් මාව දන්නේ දෙන්න පුළුවන් කවුරුවත්. නමුත් අද මාව දන්නවා උන් ලංකාවම දෙමළ ගුරුවරයෙක් කියලා. ඒ හැටි. තමන් ලැබුණු දෙයක් තියෙනවා. අර බලන්නකෝ අර මාස 3ක් ඉවර වෙලා 3 මාස දාන වෙලාවේ ලිව්මේදී කොච්චර දුකක් එන්නේ නැද්ද? ආ පපුව බලාගෙන යන්න හිතෙන්නේ. ඒක තමයි හැටි. ඕව දකිද්දි අපිට දුකයි ඉන්නේ. හරි. ඒ අපි අපේ ප්‍රදේශය තා කොච්චර දේවල් දෙන්නේ නැද්ද? හරි. ඒක නිසා තමන් රටට ආදරය කරන්න පුරුදු වෙන්න. उदोषण වචනයක් කියන්නේ ඒ තමයි විනය කියන්නේ ඩිසිප්ලින්. ඒ වගේම වටිනු. ඔච්චර උගත ගත්තත් වැඩක් නැහැ. තමන්ගේ ඇතුලේ තියෙන කෙනා එළියට එන්නේ නැතුව හරියට වැඩේ යන්නේ නැත්තම්. ඒක හොඳට මතක තියාගන්න. ඉගෙන ගන්න ඕන මිනිස්සෙක් කියලා. ඒක නැති වැඩක් නැහැ. හරි ડોක්ටර් කෙනෙක් වුණත් වැඩක් නැහැ. මතක තියෙන්නේ අර මුස්ලිම් ડોක්ටර් කෙනෙක් මතක තියෙන්නේද? ආ වෛද්‍යවරේ සම්මලවා අම්මලා මේ කරපු විදිය. ඉතින් මේ දේවල් උගත්කම තිබ්බට වැඩක් නැහැ. තමන්ගේ මනුස්සකම තියෙනවා. ඒක නෝ කුරුදු වෙනවා. හරිද? මම මෙතන දකිනවා. මම ඒක කැමරේ ඔන් කරගන්න කියලා කියන්නේ ඔයාලත් මේ මූණ බලලා මට මේ hina වෙන්න ඕනේ නෑ. මම ෆිසිකලි ඕන කරලා ළමයි එක hina වෙලා කතා කරන ගුරුවරයෙක්. ඉතින් ඔයාලගේ මූණ බලද්දි මට කියන්න පුළුවන් මේ හැරෙන්නේ පොල් බලෙන් කන්ද කියලා. හරිද? ඔයාලත් එක්කම වචනේ දෙක කතා කරන්න ඕන. මේ හැටි. ඒක නිසා මිනිස්සෙගේ මූණ දැක්කම මට කියන්න පුළුවන් යා මේ යන්නේ. प्रश्न अयो कड़े प्रश्न वरुण එනවිත ශිවාත් අසංගත් මම සමග එන්නෝය එනවිත ශිවාත් අසංගත් මම සමග එන්නෝය එනවිත මම sorry එනවිත ශිවාත් අසංගත් මම සමග එන්නෝය එන්නෝය හරි ඊළඟට වණක්කම් කියන්නේ ආයුබෝවන් ලියාගමු ඉක්මනට වණක්කම් ආයුබෝවන් මට මේක තේරුම දෙන්න යන්නේ විනාඩි 5යි නමුත් බලන්න ඔයාලා කියවින්නේ කොච්චර දයක් ගත්තද බලන්නකො ඒක තමයි වටින්නේ පාඩම් ඉවර කරලා දාන්න පුළුවන් ඕන කෙනෙක් නමුත් හරියට දෙයක් වටින්න ඕන ඔළුවට වණක්කම් ආයුබෝවන් චමෝද්‍යය සොලුංගල ඉප්පඩිකු ඉන්න इप्पडिकु मेयट लियागमो मेयट
මෙයට සොලුඟල් උංගල් අන්බු මගන් උංගල් අන්බු මගන් නෙවේ ඔකට උච්චාරණ තුනක් තියෙනවා මොකක්ද මේ තුන කියන්න බලන්න ක ග හ හ කෝස් එකේ පළවෙනි පාඩම මොනවා අර එතකොට මැදට එන්න ඕන මොකද්ද මගන් නෙවේ මගන් මහන් නේද ඔබේ ආදරණීය පුතා විෂ්ණු කියන ඔබේ ආදරණීය පුතා විෂ්ණු හොඳයි පුතේ ඔබේ ආදරණීය පුතා විෂ්ණු හරි ඕක මක්ෂල් තග්ගාල කියලා දෙන්න පුළුවන් නමුත් ඕවා ඔයාල කියවන්න ඕනේ කෝලි කියවන්නේ නැතිකොට නේද හරි කොඩිතුවක් සර් හරි කියලා දෙන්න ඕනනේ ඕවා අපරාධයද අපි ඔෂාන්ගේ ඔෂාන්ගේ කතා දහන්න විදියක් නැහැ ටූස්ල දෙන්නද ඒක නේද අපි කොලකන දරුවෝ වෙන නේද ආ මොනවාද පාට මන්සල් කරනවා ආ අතරම හොර දරුවෝ දෙන එක අතරම හොඳයි මොන දේ කිව්වත් අයියා නංගී අහන් ඉන්නවා නියමයි හොඳයි සතුටුයි ඒ වගේම තමයි වැඩක් කරනවා අය දෙන්න වැඩක් කළා මරක් ගන්නවා අය වගේම දැන් හොඳ දැන් දෙන්නව වැඩ කරලා ඉවුවට පස්සේ ඔෂානි මගෙන් අහනවා සර් අයියාගේකද ලස්සන මගේකද අය අනිවාර්යෙන් අහනවා හරිද ඒ වගේ මේ නියමයි ඔයාලා ඇත්තටම මට ගොඩක් මම ඔයාලට ආසයි ගොඩක් වැඩ කරනවා ඔයාලා අනිත් දේ තමයි චමෝද්දලා ලෙක්සිකාලා අනිත් ඉසරිලා ඔක්කොම අනුශීලා ගෙදර වැඩ බව අයවනවා මට මට ඒක වටිනවා ගොඩක් તો අපි ඔන්ලයින් කතා බහ කරලා එහෙමනේ වැඩ කරේ හරි බලමු අපි ක්‍රියාකාරකම් ඊළඟ ක්‍රියාකාරකම් අදුත් ෂෙඩ් පාඩි පාරුංගල් ඔන්න දැන් හොදට තේරුම කියලා දීලා තියෙන්නේ hina වෙලි දැන් තියෙන්නේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ඕව බැරිමොත් ඉතින් ඊට පස්සේ කොඩිතුවක් උස යකා වෙනවා හරිද ඕව දැන් පුළුවන් දැන් ලේසි සරි බලමු අපි කඩිතත්tei වසිපෝම් විනාකලුප්පෝ විඩේ එළුදුවෝම් ලියාගමු ලිපිය කියවමු හරි අවබෝධයෙන් ලිපිය කියවමු කඩිතත්tei වසිපෝම් ලිපිය කියවමු ලිපිය කියවමු විනාකලුකු විඩේ එළුදුවෝම් ප්‍රශ්න වලට පිළිතුරු ලියමු ලිපිය කියවමු ප්‍රශ්න වලට පිළිතුරු ලියමු ලිපිය කියවමු ප්‍රශ්න වලට පිළිතුරු ලියමු සෙන්විලේ දෙවලා දින්නේ ඉන්න කනවා පැන්සල කනවා මොකද ප්‍රශ්නේ බඩගින්නේ දින්නේ මා සෙන්විලේ ලියාගන්න අඳුරින් දියලා කමක් නැහැ ලියන්න. ලිපිය ලියන්නේ කවුද? ආ ජනිරු ඉන්නවද නේද? ලිපිය ලියන්නේ කවුද? දෙවනි ප්‍රශ්නේ. කඩිතත්tei යාරුකු එළදුහිරාර ලියාගන්න. ලිපිය යාරුකු ලියන ලද්දේ කාටද? දෙවනි ප්‍රශ්නය. ලිපිය ලියන ලද්දේ කාටද? ලිපිය ලියන ලද්දේ කාටද? ඔයාලා ඔන්ලයින් කියලා ප්‍රශ්නයක් නැහැ. පන්තිය තුනම තරඟය හදා ගන්න බලන්න. හැම තිස්සෙම පුතේ තරඟකාරීත්වය තමයි වටින්නේ. තරඟකාරීත්වය නැතුව ඉස්සරහට කිසි දෙයක් නැහැ. ඒක නිසා තරඟකාරීත්වය හදා ගන්න. ලිපිය ලියන්නේ කාටද? හරි. අදුත් විනා පාරුංගල් කඩිතත්tei එංගිරුndo එළදුහිරාර් එංගිලරුndo ලියාගන්න ලිපිය ලියන්නේ කොහි සිටද තුන්වෙනි ප්‍රශ්නය ලිපිය ලියන්නේ කොහි සිටද ලිපිය ලියන්නේ කොහි සිටද කොහේ සිටද ලියන්නේ ආ ඇමරිකාවේ
කොහෙනම් ආ ඇමරිකාවේ එහෙනම් ලියන්නේ නෑ නෑ ඇමරිකාවෙන් නම් ලියන්න නෑ ලිපි හරි බලන්න හතරවෙනි ප්‍රශ්නය විෂ්ණු වෝඩු වීට්ටුක වරුපවර්යාව ලියාගන්න විෂ්ණු සමග ගෙදරට එන්නේ කවුද විෂ්ණු සමග ගෙදරට එන්නේ කවුද विष्णु समगर कौद विष्णु समगर कौदिया प्रश्न हतरा प्रश्न अदाल पिली अच्छे बंदने हरी हरी वैडी करन वैडी करन न्यू आदत इसरी इसरी तारा हाथ से कर रही क्या नहीं से यो मांगी के तारा है लाइक लमांगो देख कित नहीं मैं पांती वेला इंदवा कैमरे का तोप करांगे तो लती ने तारा है इंदे बा वाल डम बनी नहीं आ रहे थे महिमाएं बनी नहीं की लगे ने महिमाएं देंग अपित पुते महान जिला फिजिकल क्लास इवर कर लाई ला ऑनलाइन क्लास उत्तर ना ये बितिया कर මෙහෙම කරද්දී එක්කෙනෙක්ගේ දෙන්නේගේ අඩුපාඩුවක් දැක්කට පස්සේ අත්‍තරම තරහ යනවනේ ඊට පස්සේ තමයි ඉතින් පොඩ්ඩක් කෑ ගහන්නේ ඒක ගණන් ගන්න එපා හොඳද හොඳයි චමෝද්දයා හාසේ එහෙම දෙමාප ගැටලුවක් තියෙනවා ඕන වෙලාවක සර්ට කතා කරන්න මෙහෙමයි ඔයාලට කතා කරන්න පුළුවන් පන්තිවර වෙච්ච ගමන්ම නැත්තම් පන්තිවර වෙලා සාමාන්‍ය විනාඩි 10ක් 15ක් ගියාට පස්සේ සර් අල්ලන්න හම්බෙන්නේ නැහැ හරි ලෙක්ෂිකා හොඳයි එනිසා පන්තිවර වෙලා විනාඩි 5ක් වගේ ඇතුළත ගණටක් ගාන කෝල් එක කතා කරන්න පුළුවන් ගැටලුවක් තියෙනවා ඕන වෙලාවක මම විසඳුමක් දෙනවා හොඳයි අනුෂී අන්ත වැඩ කරන්න වේගෙන් වේගය තමයි මට වැඩගත් වෙන්නේ වේගෙන් වැඩ කරන්න අතයි වෙලාව බලන්නකො වෙලාව යන ඉක්මන මාර වේගයෙන් වෙලාව යනවා හොඳයි තරින්දි තරින්දි හොඳයි පුතේ හොඳයි තරින්දි අනිත් දෙදම කිසිම අවස්ථාවක කරන්ට් එක නැහැ හොඳයි අනුෂී කරන්ට් එක නැහැ ඉගෙන ගන්න කම්මැලි එහෙම කියලා අධ්‍යාපනය නවත්තන්න එපා අධ්‍යාපනය නතර කරා කියලා කියන්නේ ඔයාලා තනිකර අඳුරේ දියහා සමානයි ඒක හොඳට මතක තියාගන්න ඉස්සරට නම් ඉස්සරහට නම් තරඟකාරීත්වය තමයි අංක 1 හොඳයි කිසරි හිමයි ඩොක්ටර්ස්ලා ඉංජිනියර්ස්ලා වෙන්න හිතන් ඉන්න අයට දැම්ම ඉඳන් නිදා ගන්නවත් එපා දැම්ම ඉඳන් වැඩ කරන්න. හොඳයි තුලනි. හොඳයි දෙවුනි. ඉවරයි නේද කප්පේ? ඉවරයි නේද? හොඳයි මයුමි. හොඳයි. සෙරුරි හරි පුතේ. ගනිෂා ඉවරද වැඩ? හරි හොඳයි. දැහැමි හොඳයි පුතේ නියමයි දැහැමි හොඳයි දැහැමි දැන් උනන්දුවෙන් වැඩ කරනවා සතුටුයි මට ඒක හොඳයි හොඳයි ඔෂානි හොඳයි පුතේ පරිමි හොඳයි ඔය අපේ ඔෂාන් නැද්ද තාම ලියනවද ආ හොඳයි ජනිරෝ හොඳයි පුතේ අපි කතා කරමු මම දැක්ක දරුව දෙන්නේ කවුද නිම්සරයි නිල් නොනි නේද ට්වින්ස්ද එකෙනෙක් කතා කරන්න බලන්න එකෙනෙක් කතා කරන්න හොඳයි සිරුරි කතා කරන්න අයියෝ ලැජ්ජ වෙන්න එපා කතා කරන්න සර් ට්වින්ස්ලා දෙන්නේද ආ ආ උඹ ලූරිදු එංගලා ගම කොහෙද ගම 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 උල උලපනේ ආ උලපනේ හොඳයි හොඳයි වැඩ කරා ඔහොම තමයි මේ පළවෙනි දවසේ ඔෂානි ඔෂානි කතා කරේ ඔහොම තමයි එම්බරි එම්බරි කතා කරේ දැන් පිළිතුරු දෙන්න දෙන්න මරා ගන්නවා හොඳයි උනාදි හොඳයි හරි නේද වෙලාව ඇති නේද
විලාවති 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 හරි බලමු පළවෙනි ප්‍රශ්නේ කඩිගත්තේ එළුදු එළුදු පවර්යාර් ලිපිය ලියන්නේ කවුද කවුද ලියන්නේ ලිපිය හරිම නියමයි පට්ට නියමයි මෙන්න විෂ්ණු පළවෙනි කියලා පිළිතුරු ලියා ගන්න tag ගාලා පළවෙනි ප්‍රශ්නේ ලියා ගන්න sorry පළවෙනි ප්‍රශ්නේ පිළිතුරු ලියා ගන්න විෂ්ණු හරි දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි එකේ පිළිතුරු හරියයි අත උස්සන්න බලන්න පොඩ්ඩක් පිළිතුරු හරියයි අත උස්සන්න බලන්න හරි නේද ආ හොඳයි හොඳයි පුතේ ඔන්නදි වැරදිද අයියෝ ඇඟිලි ටිකක් කනවා වැරදිද හරි ආ මං හිතේ වැරදිලා හිතේ දුක ඇඟිලි ටික කනවා කියලා හරි බලන්න දෙවෙනි ප්‍රශ්නේ බලමු අපි කඩිගත්තේ යාරු කවුරුද විරාර් ලිපිය ලියන්නේ කාටද කාටද ලියන්නේ තාත්තාට අප්පා මේකට එකතු කරන්න අක්කු කියන කෑල්ල හරිද ඔන්න ඔන්න ඔහම ලියාගත්තනම් හරි අප්පා උක්කු අප්පා මුක්කු කියලා ඕනේ ඉන්න නමු ප්‍රශ්නයක් නෑ අප්පා අක්කු කියලා ලියාගන්නකො අප්පා මුක්කු කියලා ඕනේ ඉන්න නැත්නම් අප්පා කියලාම ලියාගන්න ප්‍රශ්නයක් නෑ නැත්නම් උතර ප්‍රශ්නයක් එනවා ඔයාලට ඔක තේරුම් ගන්න බැරි වෙයි යාරුක්කු කාටද ලියන්නේ තාත්තාට අප්පා මුක්කු දෙවනි ප්‍රශ්නෙට පිළිතුරු එන්න ඕන අප්පා වුක්කු හරි බලන්න තුන්වෙනි ප්‍රශ්නය කඩිතත්තේ එංගුල රුඳු වෙලදු විරාර ලිපිය ලියන්නේ කොහොමදද පාඩශාලේ විදුදි කියලා ලියන්න පුළුවන් නැත්නම් ඉන්දු කල්ලූරි කියලා ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ ඕකේ පළවෙනි එක ලියන එක තමයි සාර්ථක පිළිතුර මොකද පාඩශාලේ විදුදි පාසල් නේවාසිකාගාරය කියන එක තමයි හරියු පිළිතුරු එන්න ඕන හොඳයි කියලා නේද ගණින්ද හොඳයි රූපේ අප්පා රූප හොඳයි බලන්න ඊළඟට හතරවෙනි ප්‍රශ්නය විෂ්ණු කුවීට්ටුකු වරුපවරයා විෂ්ණු සමග ගෙදරට එන්නේ කවුද ශිවාවුම් අසංගවුම් ලියා ගන්න ශිවාවුම් අසංගවුම් ප්‍රශ්න හතරම හරියයි පොඩ්ඩක් හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න ඇත්ත කියන්නකො පොයිෂන් ල වෙන්නම් සත්‍යම් සොල්ලුංගල් බොරු කිව්වොත් ඉතින් අපාය තමයි යන්නේ ඒ තාත්තා හමුදා ආ සර් අපේ තාත්තා මොකද්ද මම දැක්කේ නැහැ ඔෂාන් මොකද්ද දැක්කේ නැහැ සර් ඔයාලා පෙන්නු පෙර දැක්කේ නැහැ සර් අපේ තාත්තා කියන එක විතරයි දැක්කේ ආ සර් අපේ තාත්තා එහෙමද හොඳයි 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 පුතේ හරි හොඳයි නියමයි හරි බලමු අපි ඊළඟ ක්‍රියාකාරකම් අලුත් ෂර්ට් පාඩු පාරුංගල් පින්වරු අට්ටේ හලේ මම නම් අතරම ත්‍රිවිධ හමුදාකටම ඕන තරම ගරු කරනවා වාහනින් යති ඕනම තැනක බැහැලා වුණා කතා කරන තත්ත්වෙට මම ඒක තියෙන්නේ හේතුව තමයි මම ඇත්තටම කියනවා නම් මේ මගේ ආසාවක් තිබ්බ ඇත්තටම කොතලාවල මෙඩිකල් ෆැකල්ටි යන්න හේතුව තමයි ආරක්ෂක අංශ වෛද්‍යවරයෙක් කියන තමයි මගේ පුංචි කාලේ ඉඳන් ආශාව තිබ්බේ. නමුත් ඇත්තටම ඔයාලා දන්නවනේ කොතලාවල අහලා දිනවනේ KDU අහලා දිනවනේ අහලා කියන්නේ වාරේ. ඉතින් ඒක යන තමයි ආසාව තිබ්බේ. නමුත් ඇත්තටම මොහැකි වුණා ඉතින් ඒකට යන්න. ඉතින් අර ඒ තියෙන ගරු කිරීම අපේ අදත් තියෙනවා. ඒ වගේ ඔයාලා පුරුදු වෙන්න ඕන. කවුරුම අතපාස් කියලා නේ කියන්නේ. අතපාස් වුණාක් තුවක්කුවක් අරගෙන යන්න පුළුවන් දියුත් එකට ඕන කෙනෙකුට. බෑනේ ඒකට තියෙන්න ඕන හැකියා. ඉතින් ඒ හැටි. ගරු කිරීම පුරුදු වෙන අනක එක. හරි බලමු අපි. පින්වරු මට්ටේ හලේයි වර්සිප්පෝ. ලියාගන්න පහත සඳහන්. අට්ටේ හලේයි වර්සිප්පෝ. පුවරු කියවමු. හරි අවබෝධ ලියාගන්න. පහත සඳහන් පුවරු කියවමු. පහත සඳහන් පුවරු කියවමු පහත සඳහන් පුවරු කියවමු කීලේ උள்ள இடைவெளிகளை நிரப்புவோம் கீழே உள்ள පහත ඇති හිස්තැන් පුරවමු පහත ඇති හිස්තැන් පුරවමු
හරි අවබෝධයෙන් ලියා ගන්න. පහත සඳහන් පුවරු කියවමු. කීලේ උල්ල ඉදෙයි විලිහලෙයි ඉදෙයි වෙලිහලෙයි නිරප්පුවෝම්. පහත ඇති හිස්තැන් පුරවමු. හරි නේද? හරි නේද? හරි. ඔන්න මෙහෙමයි. ඔන්න ඔපනින් ලියා ගන්න exam target කියලා. සර් කිව්වා වගේම ප්‍රශ්නයක් දෙන්න පුළුවන් විභාගෙට දැන් පැහැදිලිද? ඔන්න අවස්ථාව මාරු කරලා දෙනවා මොන වගේ දෙන්නේ කියලා බලන්න. හරිද? ඔන්න ඕක මං ගෙදර වැඩක් විදියට දෙනවා. ලබන සතියේ පන්තිය පටන් ගන්න කලින් ඒ කියන්නේ බ්‍රහස්පතින්දා නැතුව බදාදව හවස වෙද්දිවත් මට මේකේ ෆොටෝ එකක් ගහලා එවන්නකෝ. ඔයාලා කරලා ලියන පොතේ ලියලා ගැළපෙන විදියට සැකිල්ල හදලා සර්ට එවන්නකෝ බලන්න. වැඩි තේරුණාද? තේරුණායි හෑන්ඩ් රිස් එකක් ගන්න බලන්න තේරුණායි. හෑන්ඩ් රිස් එකක් ගන්න ඕව පුරුදු වෙන්න දැන් මේක. දැන් කියන්න එපා අනේ සර් මට සර්ගේ ළඟ සර්ගේ නම්බරේ නෑ මං ගාව. ඒ ඉස්සර හරිද? දැන් තියෙනවා ගෲප් එකේ තියෙනවානේ. නැත්නම් කොහොමයි කියන්නේ? ඇහුවොත් මොකද කරේ නැත්නේ? පොඩිතුවක් ඔසගේ නම්බරේ තිබ්බේ නෑ නැත්නම් මං අනිවාර්යෙන් කරලා දානවා. කොහොම තමයි අපේ ෆිසිකල් ළමයි දුක් කොහොමයි කියන්නේ? හරිද? ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ඒක කරන්න. සර් දැන් මේකේ තේරුම් ටික දුන්නොත් නම් ඉතින් ලේසියෙන් පුළුවා. තේරුම් ඕන්නේ. තේරුම් ටික ඔයාලා හිතන්න. ඒකනේ තේරුම් ඕන්නේ. හරි. ඒක නිසා ඔයාලා ඒක ලියලා සර්ට් එවන්න. හරි. ඊළඟට බලමු අපි. අපිට මේ පාඩම එක ඩිංගයි තියෙන්නේ නේද? හඩින්ගයි තියෙන්නේ. අපි ඒක බලමු. මේ ක්‍රියාකාරකම පොඩ්ඩක් තියන්න. මෙන්න මේක පොඩ්ඩක් තියලා මේකත් පොඩ්ඩක් තියලා පෙල්ල ගන්න පිටු අංක 138. ඉක්මන් කරන්න. පිටු අංක 138 පෙල්ල ගන්න ඉක්මනට. ඔය ඉක්මනට වැඩ කරවන්නේ පාඩම් ටික ඉක්මනට ඉවර කරගන්න ඕන අපිට. නිකන් නෙවෙයි වැඩ ටික කරලා. පිටු අංක 138 ෂෙට් පාඩු බලන්න. පහත ඇති පින්තූර වලට අවධානය යොදමු. පහත ඇති පින්තූර වලට අවධානය යොදමු. කලන්දුරෙයියාඩුවෝම් අරිවෘත්තල් හලෙයි වාසිකෝම්. කලන්දුරෙයියාඩුවෝම් සාකච්ඡා කරමු. අරිවෘත්තලෙයි වාසිකෝම් උපදෙස් කියවමු. උපදෙස් කියවමු. උපදේශ කියවමු. උපදේශ කියවමු. උපදේශ කියවමු. සෙනුරි ප්‍රශ්නයක්ද? අහන්න බලන්න සෙනුරි. සෙනුරි අහන්න බලන්න ප්‍රශ්නයක්ද? සර් ගෙදර වැඩක් දුන්නේ. ඒක තේම කරලාද සර්ට ෆොටෝ එකක් දාන්න ඕනේ? ලියන පොතේ ලියලා එවන්න. ආද ඒක එවද්දි ලිපියක්නේ වටේට පොටුවක් එහෙම ගහන්න හොඳද? නැතුව අර ලිපි මේ ගෙදර කට්ටියට යවනවා වගේ එහෙම නැතුව ලිපියක් එවද්දි පිළිවෙලක් තියෙනවානේ. මුලමෙදාගක් කියලා එකක් තියෙනවා ලිපි වලට. අර ඒක නිසා එහෙම එවන්න. නැත්තම් සර්ට හිනායයි ඔයාලගේ මේව දැකලා. අනිත් දේ තමයි වැඩ එවද්දි නම ශ්‍රේණිය සහ ආයතනය අනිවාර්යෙන් දාන්න. නැත්තම් සෙනුවිල කිව්වොත් මෙතනම ඉන්නවා සෙනුවිල හතරක් විතර. ඊළඟට ෆිසිකල් පන්ති වලත් ඉන්නවා. ඊළඟට පොඩි පන්ති ප්‍රයිමරි වලත් ඉන්නවා මගේ ඇකඩමියෙත් ඉන්නවා සෙනුවිල ගොඩක්. ඉතින් ඒක නිසා සර්ට මොන සෙනුවිලද කියලා හිතාගන්න යනවා දවස් දෙකක් විතර. හරිද? ඒක නිසා අනිවාර්යෙන් ආයතනයයි නමයි ග්‍රේඩ් එකයි අනිවාර්යෙන් දාන්න වැඩ ටික එවද්දි. හරි. බලන්න පළවෙනි එක වරිසෙයියාහ නිල්ලුංගල්. වරිසෙයියාහ නිල්ලුංගල් ලියාගමු. තේලියක් ලෙස වරිසෙයි කියන්නේ තේලිය වරිසෙයියාහ නිල්ලුංගල් තේලියක් ලෙස සිටින්න. වරිසෙයියාහ නිල්ලුංගල් තේලියක් ලෙස සිටින්න. තේලියක් ලෙස සිටින්න.
ඊළඟ වාක්‍ය මට කියවන්න බලන්න ඊළඟ වාක්‍ය මට කියවන්න බලන්න කාටද දෙන්නේ කියුව නැති දරුවෙක් වෙද මොකක්ද chance එක ජනිරෝ ජනිරෝ இந்த වාක්‍යම් තමිල් මොළයෙන් සොළුංගල් පින්බෝ සිංහල මොළයෙන් පෙරපෝ තේරුණාද කියුවක ජනිරෝ අමීදියාහ ඉවුංගල් සරි නිසක්ක හොඳයි නිශ්ශබ්දව සිටින්න ලියා ගන්න අමීදියාහයි රෝංගල් නිශ්ශබ්දව සිටින්න මම තව ප්‍රශ්නයක් අහනවා මේ පින්තූරේ අපිට දකින්න පුළුවන් ස්ථාන මොනවාද මට එකක් කියන්න පුළුවන් කෙනෙක් අත උස්සන්න බලන්න මයුමි කියන්න බලන්න එකක් කොහෙද සාමාන්‍යයෙන් මේ පින්තූරයක් දකින්න පුළුවන් पुस्तकालय පුස්තකාලේ වැත්ත බලාද කියලා නැද්ද කොහෙද? පාර්ලිමේන්තු ගැන කතා කරන්නේ බා. හරිද? බලන්න. ඔමෙයිදියා හිරුංගල් නිශ්ශබ්දව සිටින්න. පුස්තකාලේ තියෙනවා. පුස්තකාලේ වැත්ත බලාද දෙන ගිහිල්ලා නෑ මං හිතන්නේ. මම හිතේ පුස්තකාලේ දෙමලින් කියන හැටි මතක නැතුව කියලා. බැලින් නම් මෙන්න මේ පාර්ලිමේන්තුව ගැන කතා කරනවා. හරි. බලන්න ඊළඟට. තුන්වෙනි එක පාදේ මූට්ටපත්ුල්ලදෝ ලියා ගන්න. පාර මූට්ටු කරාද නෙමෙයි හරිද? ඔව සමහර ළමයි එහෙමත් ලියනවා පේපර් වලට එහෙම දුන්නම දන්නේ නැහැ නමුත් ලියනවා පාර මූට්ටු කරාද කියලා හරි මොකක් හරි ලියනවා එළ ලකුණු නියෝන ළමයිද හරිද බලන්න පාදේ මූට්ටපත්ුල්ලද ලියා ගන්න පාර වසා ඇත පාර වසා ඇත පාර වසා ඇත අපේ මේ කවුද නිම්සරා පොඩක් ඊළඟ වාක්‍ය පොඩක් කියවන බලන්න පුළුවන් නම් ලැජ්ජ වෙන්න එපා පුළුවන් විදිහට කියන්න බලන්න සර් උදව් කරන්න ලැජ්ජ වෙන්න එපා පුතේ කියන්නකො පුළුවන් විදිහට කොහොම කතා කරන්නේ මින් සර් එක මිනිත්තු පුළුවන් විදිහට කියන්න කො කතා කරා පුළුවන් විදිහට කියන්න පුළුවන් විදිහට කියන්නකො අමාරුයිද කියවන්න අමාරුයිද උදේ අමාරුයි කියවන්න සර් කමන්නේ හරි කමන්නේ උදේ ලියාගමු පාද නිහලෙයි කලට්ටෝම් ලියාගමු පාවහන් කලට්ටෝම් ගලවන්න පාවහන් ගලවන්න जीवित හේවද කමන්න ලියා ගන්න එන කයිහලේ කතුංගල් අත්සෝදන්න හොඳයි ඕකක් බෑ කියලා කියන්නේ ජීවිතේ මම හිතන්නේ අතවත් හොදන්න බෑ ඉස්සර දැන් මුංචි කාලේ කියනවා නේද ඉන්ටර්වල් එකට අනිවාර්යෙන් කෑම කද්දි අත් දෙක හොදන්න ඕන කියලා ආ ඔයාලා හයේ අත හොදාන හතේ පළවෙනි වාර දෙකේ විතර අත හොදාන අතෙන් පස්සේ ජීවිතේවත් ඉන්ටර්වල් එකට අත හොදන්න නෑ කෑම කද්දි ඇත්තම කතාව ඒක නේද? ඇත්තම කතාව ඒක නේද? ආ ඇත්තම කතාව ඒක තමයි. බොරුවට මෙහෙම මෙහෙම වරන්න ඕනේ නෑ මන් දන්නවා. එහෙම තමයි අත්තෝ දන්නත ඔහේ කනවා. කමක් නෑ නේ. එහෙම තමයි. අපිට නම් මෙහෙමයි. ඉස්සර අපිට නම් දැන් අපි ගෙදරින් කෑම එක අරන් යනවා. අත හොදන්න අපිට ගියොත් අපිට ඉතුරු වෙන්නේ ලන්ච් එක කොලේ විතරයි. හරිද? ඔන්න ඇත්ත කතාව. යාළුවෝ ටික ඔක්කොම කාලේ ඉවරයි. අද්දක හොදන්න අපි ගියොත් අපිට තුන වෙන්නේ කො ලාන්සිට් කොලේ විතරයි සර් අපි ගන්න හැන්දෙන් බුදු අම්මෝ එච්චර තාක්ෂණයක් තියෙන ලංකාවේ
හැන්දෙන් කන්න තරම් තාක්ෂණයක් කිව්වද හොඳයි එහෙනම් හරි බලන්න ඊළඟට අත්සෝදන්න හොඳයි එහෙනම් අපි ඉස්කෝල වල හැන්දෙන් තමයි කෑම කන්න දෙන්නේ මම නිකන් පොරුවට කියන්නේ ඔයාලා ළමයි ඉස්සෙල්ලා නම් අර අත්සෝදන්න ඇත්තටම 10 11 ළමයි නම් අත්සෝදන්න ගියා මම හිතන්නේ කෑම කාලවත් අත්සෝදන්න නැද්ද උගද බෙස් එකේ මත පිළි දානවා නේද ඉතින් මේ අපි හැන්දෙන් තමයි දැන් අලුතෙන් චක්‍රලේඛන දීලා තියෙන අර කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක හැන්දෙන් කෑම කන්න දෙන්න වතුර බෝතල් එකම බිඳින් ඔක්කොම ගේන්න දෙන්න ඒ ඉස්කෝල වල දීලා තියෙන අනිවාර්යෙන් මාර්ගදෝෂ ඉතින් ඒක නිසා මේ හැන්දෙන් මම හිතන්නේ අනිවාර්යෙන් ඔයාලා ඉස්කෝල වල මේවා කරලා තියෙන අනිවාර්යෙන් හැන්දට පුරු වෙන්න හොඳයි ඒක ඩිසිප්ලින් ලස්සනයි අතින් කනට වඩා කොහේ හරි ගිහලා හැන්දෙන් කනේ කොච්චර ගැම්මක් තියද බලන්නකො ආ ඒකනේ බලන්න ගුප්පේ හැලේ උරිය ඉඩතිල් පොඩුංගල් වියාගන්න කුණු කුණු උරිය ඉඩතිල් පොඩුංගල් සුදුසු ස්ථානයකට දමන්න කුණු සුදුසු ස්ථානයකට දමන්න කුණු සුදුසු ස්ථානයකට දමන්න ඔන්න ඊළඟ වාක්‍ය පුළුවන් නම් හොඳයි ලෙක්ෂිකා පුළුවන් උත්සාහයෙන් දෙමු තේරුම නෙමෙයි මට ඕන දෙමලින් කියවන්න සොළුක ලෙක්ෂිකා පුළුවන් විදිහට කියන්න සල් උදව් කරන්න කොටිතාරිය නීරේ කුඩියුංග කොටිතාරිය නීරේ කුඩියුංග ලෙක්ෂිකා මට කියන්නේ නීර් කියන්නේ මොනවද වතුර වතුර නිකන් වතුර නෙමෙයි පුතේ කොටිතාරිය නීරේ මොනවද උණුකර නිවාගත් උණුකර නිවාගත් වතුර බොන්න හොඳයි උණුකර නිවාගත් ජලය පානය කරන්න කිව්වත් හොඳයි ප්‍රශ්නයක් නැහැ ඉතින් උණුකර නිවාගත් ජලය බොන්න නැත්නම් පානය කරන්න පානය කරත් බිව්වත් දෙකම යන්නේ කොතෙන්දද ආමාශයට තමයි හරියට ඒක නිසා ප්‍රශ්නයක් නැහැ පොදුද සයන් දැන් කල්පනා කරන මොකක්ද මේ කොඩිතු අකුස ආමාශය කියලා කියන්නේ බුදු අම්මෝ දෙමළ වල අමාරු වචන නෙවෙයි හොඳද ආමාශය දන්නවා නේද සයන්ස් වල ඉගෙන ගන්නවා නේද ඒකනේ අර බඩ කියලා කියන්නේ බඩ 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 ආමාශය විද්‍යා පේපරේට ආමාශයට බඩ කියලා ලිව්වොත් වැරදි හොඳද මේ මේ එහෙම මේ වර වචන හදන්න යන්න එපා ආමාශය නම් ආමාශය ඉගෙන ගන්න ඕවාලා ආහාර ජීර්ණ පද්ධතිය කියලා ඉගෙන ගන්නවා අග්‍රසනිකාව අන්නකෝෂය අන්නසෝතය ඊළඟට ආමාශය අග්ඤාශය පිත්තාශය ඊළඟට අක්කුමාව ලේසි ඕ ලේසි ඊළඟට තියෙනවා මහා ඊළඟට මේ සෝරි මහා කුඩාන්ත්‍ර මහාන්ත්‍ර ලස්සනයි තව දිනවා ගොඩක් දේවල් දිනවා අපි නම් ඕව උසස් පෙළ ඉගෙන ගත්තා ආමාශය එහෙම කොටස් කොටස් වලට බෙදලා ලේය ලේය තත්ත්වත් ඉතින් ඕව දේවල් ඉගෙන ගන්න පුළුවන් ඉස්සරහට හොඳට වැඩ කරා හරි ඊළඟට බලන්න ඊළඟ පිටුව මැසෙන්ජර් දාලා දිනවා මට ඊළඟ අවස්ථාව දෙන්න කියලා මම නමක් කියලා නෑනේ නමක් කියන්නකෝ නමක් කියවන්න හරි නේද බලන්න ඊළඟට ඊළඟට බලමු අපි අයෝද් අයෝද් කියලා කෙනෙක් ඉන්නවද අයෝද් කියලා කට්ටිය ගොඩක් ඉන්නවනේ එහෙම හොයන්න අමාරුයි ආ අයෝද් ඉදුවර සොල්ලුංගල අයෝද් පෝසාකාන උන ඌහලේ උන්නුංගල් නියමයි හොඳයි අය පෝසාකාන උන ඌහලේ උන්නුංගල් ලියා ගන්න පෝෂ්‍යදායි ආහාර පෝෂ්‍යදායි ආහාර උන්නුංගල් කියලා කියන්නේ අනුභව කරන්න ඔතන කන්න කියලා ලියන්න එපා සාප්පිඩුංගල් කන්න උන්නුංගල් අනුභව කරන්න කනවා කිව්වත් අනුභව කරනවා කිව්වත් දෙකම එකයි. නමුත් භාෂාවක් තුල උන්නුංගල් කියලා කියන්නේ අනුභව කරනවා. තේරුණාද? අනුභව කරන්න.
ඊළඟ වාක්‍ය බලන්න නීරෙයි විනාක දීර්හල් ජලය ලියාගමු හරිය අවබෝධින් ජලය ජලය අපතේ නොහරින්න ජලය අපතේ නොහරින්න ජලය අපතේ නොහරින්න බලන්න ඊළඟට විලම්බරංගලේ ඕට්ටාදීර්හල් දැන්වීම් අලවන්න එපා එපා එහෙම ලියන්න එපා විලම්බරංගලේ ඕට්ටාදීර්හල් දැන්වීම් නොඅලවන්න අන්න එහෙම ලියන්න දැන්වීම් නොඅලවන්න දැන්වීම් නොඅලවන්න දැන්වීම් නොඅලවන්න දැන්වීම් නොඅලවන්න බලමු අපි ළඟට ඔය ඉක්මනට පාඩම ඉවර කරන්න ඕන නිසා තමයි අද ඔයටි ඉක්මනට කතා කරන්නේ එතකොට අපි ලබන සතියේ පන්ති පටන් ගත්ත ගමන් අර ක්‍රියාකාරකම් දෙක කතා කරලා දාලා පාඩම ඉවර කරලා අලුත් පාඩමට යන්න පුළුවන් මොකද ඒක නිසා ඔයාලට වැඩිපුර වැඩක් කරන්න ඕන නිසා තමයි එහෙම කරන්නේ නැත්නම් මට අරක කරගෙන ඉන්න තිබ්බා ඒක මටත් ලේසි නමුත් මමත් මෙතන මහන්සි වෙලා ඉන්න ඔයාලට මෙතන මෙතනත් මහන්සි වෙන්නේ ඔයාලා වැඩක් කරගන්න ඕන නිසා පුතේ ඒක අනිවාර්යෙන් මතක තියාගන්න හරි බලමු අපි අදුත් ෂෙට් පාඩු ஒருவர் அறிவுறுத்தல்களை வழங்க அனைவரும் செய்து காட்டுவோம் வியாகமோ கெனெக் உபதேஸ் துன்விட்ட பலவினியக கெனெக் உபதேஸ் துன்விட்ட அனிகா சாரி சாரி அனைவரையும் சியலு தெனாம கரபென்பவோ கெனெக் உபதேஸ் துன்விட்ட சியலு தெனாம கரபென்பவோ කෙනෙක් උපදෙස් දුන් විට සියලු දෙනාම කරපෙන්වමු කෙනෙක් උපදෙස් දුන් විට සියලු දෙනාම කරපෙන්වමු ඔෂාන් ඔයාලා දෙන්න කොහෙද ඉස්කෝලේ යන්නේ ආරක්ෂක විද්‍යාලයද කොහෙද ඉස්කෝලේ යන්නේ මට ඔයාලා කියන එක ඇහෙන්නේ නැහැනේ මැසේජ් එකක් දාන්න මේ ක්ලාස් ඉවරලා කොහොමද ඉස්කෝලේ යන්නේ කියලා මං ආරක්ෂක විද්‍යාලයෙන් බැරි කොහොමද හරි බලමු අපි ඊළඟට කියලා ஒருவர் அறிவுறுத்தலை செய்து காட்ட அனைவரையும் அறிவுறுத்தலை கூறுவோ வியாகன கேனே உபதேச කර පෙන්වූ විට කෙනෙක් උපදේශ කර පෙන්වූ විට කෙනෙක් උපදේශ කර පෙන්වූ විට කෙනෙක් උපදේශ කර පෙන්වූ විට සියලු දෙනාම උපදේශ පවසමු කෙනෙක් උපදේශ කර පෙන්වූ විට සියලු දෙනාම උපදේශ කර පෙන්වමු උපදේශ කර පෙන්වමු උපදේශ කරපෙන්වමු හරි. ඒ කියන්නේ මෙහෙමයි. මෙහෙම ඇල්ලුවත් නැහැ මේ පැත්තෙන් ඇල්ලුවත් නැහැ. ඒ වගේ තමයි. හරිද දැන් උදාහරණයක් විදියට දැන් දැන් සර් කොඩි තුවක් උස ඔයාලට උපදේශ පෙන්නනවා. හරිද? කෑම කන්න කලින් අත් දෙක හොදන්න කියලා. ඔයාලා ඒක කරන්නේ නැහැ. නමුත් සර් පෙන්නනවා. හරිද? ඉතින් එහෙම කිව්වට පස්සේ ඔයාලා කියනවා මොකද්ද සර් කරේ කියලා. ඊට පස්සේ සර් කියන ඔයාලට උපදේශක්. ඒක ඔයාලා කරලා පෙන්නනවා. මෙහෙම ඇල්ලුවත් නැහැ. මෙහෙම ඇල්ලුවත් මොකද්ද? නැහැ. කොහෙන් ඇල්ලුවත් නැහැ නේ. ඉතින් ඒ වගේ තමයි. හරි. බලමු අපි ඊළඟට. අපි ওই ටික ලබන සතියේ බලමුද? තා වචන ටික ඇන්නේ තියෙන්නේ. මහන්සි සර්. නැත්තම් මම ඊටු ටිකක් කතා කරනවා. අපි ලබන සතියේ පාඩම ඉවර කරමු. හරිනේ එහෙනම්. අපි ලබන සතියේ පාඩම ඉවර කරමු. මේ පාඩමේ තා ටිකයි තියෙන්නේ එතකොට. ලෙක්ෂිකා එතකොට මේ කොහොම ලෙක්ෂිකා නේද? ලෙක්ෂිකා එතකොට අපිට මේ පාඩමෙන් පස්සේ තව පාඩම් කීයක් තියද? 5 වෙනි පාඩමයි 11 වෙනි පාඩමයි 12 වෙනි පාඩමයි සර්.
පොළොස්වෙනි පාඩම පාඩම් තුනක් තියෙනවා හරි අපි ලබන සතියේ මේක ඉවර කරගමු හරි බලමු මොනවක් හරි කරමු හරි මොදේ thank you එතකොට අදට අද අපි පන්තිය නවත් නතරගමු පා විනාඩියයි තියෙන්නේ කතා කරන්න කාලයක් නැහැ හොඳට වැරටික් කරමු එතකොට පෙබරවාරි මාසෙ වුණ අදින් ඉවරයි අද 24 මේ මාසෙ 28 න් ඉවරයි හොඳද ඒකත් දැන් නැති ළමයි ඉන්නේ අයියෝ ඒක දන්නේ නැහැ සමහර අය. එහෙම වෙන්නේ කොහොමද? 24යි 7යි 31යි නේද? පෙබරවාරි වල 31ක් නැහැ. 28න් ඉවරයි. ඒක නිසා මේ අපි අයිමත් හම්බෙන්නේ මාර්තු මාසෙ. ඉතින් කෝස් එක සම්බන්ධයෙන් දරුව කෝස් එක සම්බන්ධලා වැඩටික් කරගමු. මම කියන්නේ මෙහෙමයි. බල කිරින්නේ කැමතිය සම්බන්ධ වෙන්න. හරි. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. වණක්කම් මායිබෝවන් මුල්මණිකල් තුරේ පෙරුවන් සරණයි. මීන්ඩුම් සම්දිප්පෝ. හරි පුතේ.